ටෙක්නිකල් මේ රටේ දේශපාලනඥයෝ නිදහසේ මාතෘභූමිය මම බලනවා. දැන් ඒකෙන් ඔබට ගිහිල්ලා දැන් සමිනවත් දැක්කලා අපේ මාසික සීක් වෙනදා දැන්න දැන්නම රටේ පුරස් මරන්න මේක පැහැදිලිව වෙනසක් වෙනවා සමිනවත්. මේක සියලුම දේශපාලන පක්ෂ එකම දේ කරන්නේ. ඒකට ප්‍රධානම හේතුව මේගොල්ලෝ හදාගෙන තියෙන රාජ්‍ය රාජ්‍ය පාලනය සඳහා වැඩපිළිවෙලක් කියන අපි ආණ්ඩු ප්‍රවේක්තාවක් ඒක හදලා තියෙන්නේ රටේ නීතියේ ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම යටපත් කරලා නිදහසේ මේ කරන මඟුල්ලේ කරගෙන යන එක සෑම දේශපාලන පක්ෂයකම ආදරණය. අද මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේ බැහැ දැකලා අපි රටේ කරන්න යන මේ වෙනස පිළිබඳව උන්වහන්සේව දැනුවත් කළා. මේ රට කෙසේ හෝ මේ අපරාධකරුවන්ගෙන් මුදා ගැනීම සඳහා දියත් කර ඇති නව ආනුකූල යාත්‍රාව උන්වහන්සේට අපි පූජා කළා. කිව්වා ඒ සම්බන්ධව උන්වහන්සේව දැනුවත් කළා. ජාතියක් හැටියට එකට එක්සත්ව නැගිටීමේ වැදගත්කම කතා කළා. ඒ වගේම එක රටක් එක දයක් එක නීතියක් නැතුව මේ රට කිසිසේත්ම ගොඩ ගැනීමට නොහැකි බවත් ඒ තුලින් පමණක් ඔය තියෙන නොයෙකුත් රට මේ අවස්ථාවේදී මුහුණ දීලා තියෙන අභියෝගේ එනකම් මේ අන්තවාදී සංවිධාන වලින් මේ රට විනාශ කරන්න හදන ගන්නා උත්සාහය ඒ සඳහා රජය කිසිදු වැඩපිළිවෙලක් නොගෙන සිටීමේ හේතුවත් අපි පැහැදිලිව කතා කළා. මොකද ඔවුන් මේ ප්‍රධාන ජාතිය අනිත් ජාතීන් දෙකේ අයගේ සහයෝගය ලබා ගැනීම සඳහා ජාතිය පාවා දෙන එක ගැන උන්වහන්සේත් සමග කතා කළා. කෙසේ හෝ මේ අවස්ථාවේදී සමස්ත ජනතාවම එක්තැනකට රට මේ අපරාධයෙන් මේ වෙන මහා ව්‍යසනයේ මුදා ගැනීම සඳහා දියත් කර ඇති මේ වැඩ පිළිවෙලේ වැදගත්කම උන්වහන්සේගේ කතා කිරීමෙන් අනතුරුව උන්වහන්සේ ඉතා පැහැදිලිව මේ වැඩ පිළිවෙල සාර්ථක වෙන්ද කියලා ඉතා සියලු දෙනාටම ආශිර්වාද කළා. සමිනාස මේ අවස්ථාවේදී රට මුහුණ දී සිටින මේ බලවත් ඛේදවාචකයින් රට මුදා ගැනීම සඳහා කවුරු හරි පැහැදිලිව මේ රටට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ වැඩ පිළිවෙලට වසර 10ක් හම්බ එක දිගට ලොකු වැඩ පිළිවෙලක් වෙනස ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ මේ මරමුතුල අපරාධකාරීගේ මේක දුරුව මේ නීතිමය පියවරක් ගන්න. නමුත් ඒක කරෙන්නේ නැහැ. මේ තාම අවධාරණය කරන්නේ ගලතේ අධිකාරණයේ ක්‍රියාත්මක වන ස්වාමීන් වහන්සේ මොංගේ ග්‍රහණය. අල්පමිත් කියසිගේ ස්වාමීන් වහන්සේ දකින්න ඇති මිනිස්කාරවරු අග්‍රමිනිස්කාරවරයා පවා නඩුවෙන් ඉවත් වුණා. මොකද මොවුන්ට ඒ බලය නැහැ මොවුන්ට විරුද්ධ තීරණ ගන්න. ඒක අපි ලොකු අභියෝගයකට මුල දෙනවා කියලා මේ රටම. ඒක තමයි අර ඔය වහබ්වාදය ඉතින් ගියාම සාධ්‍ය නීතිය මේ ඔක්කොටම මේගොල්ලෝ ඉඩ දුන්නේ රටේ නීතියක් නැති නිසා. තමන් ගියා ස්වාමීන් වහන්සේ ජපානය ස්විස්තරලන්තය ඉතාලිය එංගලන්තය හැම තැන මේ රටක ඕන රටක බොහොම ලස්සනට මිනිස් ජීවත් වෙන්නේ රටක නීතියක් තියෙනවා සදාචාරයක් තියෙනවා හැදියාවක් තියෙනවා අපේ රටේ ඒක නැහැ. ඒ ඔක්කොම තේරුම් අරගෙන මගේ මධ්‍යකීම් බලල තමයි මේක මේ හදලා තියෙන ස්වාමීන් වහන්සේ දැනට තියෙන ආනුකූලතාවයේ තියෙන ඉඩස් ටික තියෙනවා. මේක කොච්චර වතුර දැම්මත් මේ ටැංකියේ වතුර අල්ලන්නේ නැහැ. ඔක්කොම හිල් ටික අදාල තියෙන්නේ මේගොල්ලෝ ගැලවේ. ඉතින් ඔක්කොම වහන්න තමයි මේක හදිය ස්වාමීන් වහන්සේ දැන්ත තියෙන ගාථාවේ කොටින්ම රාජනායක මොන අපරාධ වර්ධක් කරත් අධිකන්‍ය හමුවට ගේන්න බැරි දේ තමයි විවස්තාව හදලා. තමයි දැක්කන පොගේ මෙතනනේ ජනතාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු තැල්ල පාර්ලිමේන්තුවේ වාඩි වුණා. ඉතින් මේක ඉස්සෙල්ලාම හදන්න ඕන තැන තමයි ස්වාමීන් වහන්සේ මුත්තේ ඉඳලා පල්ලයට හදන්න ඕනේ පල්ලේ ඉඳලා උඩට හදන්න බෑ. එහෙමනම් උත්තරීතර නීතිය කියන දේ මහ ජනතාව විසින්ම ගේන ක්‍රම වේද තමයි උත්සාහ කරන්නේ. ජනාධිපති මෙතනට එන්නේ උදෙක් තවත් මෙතන අපේක්ෂකෙක් විදිහට නෙවෙයි. නීති ආධිපත්‍ය හරියටම තියන පැහැදිලි වැඩ පිළිවෙලක් අරගෙන. මේ වැඩ පිළිවෙල තමයි ජනතාව විසින්ම සම්මත කරන ආණ්ඩු ප්‍රවස්තාව. සමිඳුනේ රටේ උත්තරීතර බලධරය කවුරුත් නෙමෙයි. ජනාධිපතිවත් අගමැතිවත් කැබිනට් මණ්ඩලෙවත් මන්ත්‍රීන් නෙවෙයි. උත්තරීතර බලධරය රටේ මහ ජනතාව. ඒක මහ ජනතාව විසින් මේ අවස්ථාවේදී ජනාධිපති මෙතිවරණේ ඉදිරිපත් කරන අපේක්ෂකයෙක් ඇතුළු ඉදිරිපත් කරන්නේ මෙතන ප්‍රකාශය සමග නව ආණ්ඩු ක්‍රමයක් තාව. ජනතාවගෙන් ඉන්න ජන මතය මේක ඔබ පිළිගන්න.
ඔබ මේක ඔබ පාවිච්චි කරන සෑම ඡන්දයක්ම සැලකෙන්නේ අලුතින් ගේන නව ජනරජ ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහාද ඔබේ මනාපය කියලා. ඒක ඔවුන් පිළිගත්තු ස්වාමීන් වහන්සේ ඔය තියෙන අනුග්‍රහ අනුග්‍රහ 78 ව්‍යවස්ථාවත් අවසන් වෙනවා. පාර්ලිමේන්තුවත් ඉස්සර යනවා. 225ම අවසන් වෙනවා. ඔය තියෙන අධිකරණයේ ඉන්න අභියාචන අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සියලුම මිනිස්සු කරුවන්ගේ දුර අහිමි වෙනවා. එතන නැවත එන්න සුදුසු අය ඉන්නවනම් නැවත එන්න නැවත බැඳෙන්න නැවත ගන්න අධිකරණය. මේ ක්‍රමවේදයෙන් ස්වාමීන් වහන්සේ අදහස් කරන පැහැදිලිවම මේක තියෙනවා දක්වනවා. ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ වෙන වෙනම අනිවාර්යයෙන්ම පවතින්නේ නැත්නම් රටක නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් තියෙන ව්‍යවස්ථාවේ තියෙන්නේ අධිකරණයේ පාර්ලිමේන්තුවට ගැට ගහලා තියෙන නිසා ඒක වෙන්නේ නැහැ. ඉතින් මේකෙදි අදහස් කරනවා සියලුම අනෙක් පුද්ගලික නීති තනෝ ස්වාමීන් වහන්සේ උදේස් වල නීතිය මුස්ලිම් නීතිය උඩරට නීතිය මේ සියලුම නීති එක එක නීතියක් යටතට ගියේ. මේ වැඩ පිළිවෙල හරියට ක්‍රියාත්මක කරොත් රටේ මහ ජනතාවත් මෙතන තියෙන ලොකු අභියෝගයක් ජනතාව දිනා ගැනීම. මොන් දැන් මේ අවස්ථාවේදී සෑම උත්සාහයක් ගන්නවා මේ අභියෝගයේ හමුවේ නාගරදේට ලොකු මඩපහරක් ගහගෙන යනවා. දැන් සියලුම දෙනා ඒ නාගරදේට බය මොකටද මෙච්චර කලබල වෙන්නේ ස්වාමීන් වහන්සේ. මේ කට්ටියම දැන් බොහොම කලබල වෙනවා 225ම බුදුන්ට පේන ලොකු අභියෝගයක් මොන දේලා මේ වැඩේ කෙරුණොත් මේ මංකොල්ල ඉතන ඉවර වෙනවා. රටේ නීති හරියට පිළිගත්තොත් මේ රට යන ගියේ ගමනේ දිශාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒකයි මම කියන ස්වාමීන් වහන්සේ මේක තවත් දේශපාලන ලක්ෂ්‍යයක් ඇතුළේ මේ ඉදිරිපත් වෙන්නේ රටේ අනිවාර්යම මේ වෙච්ච විනාශය අවුරුදු 71 තිස්සේ වෙච්ච මේ මහා ඛේදවාචක අවසන් විය යුතුයි. ඒක තමයි මේ වැඩ පිළිවිලි ඉදිරිපත් කරන්නේ ලොකුම අභියෝගය. මේ ආත්මය ස්වාමීන් වහන්සේ අපිට තියෙන ලොකු අභියෝගයක්. මේදී ඉතාම අවධානය කළ යුතු සංඝයා වහන්සේ ඇතුළු වහන්සේට මේ තියෙන ව්‍යවස්ථාවේ අපි මෙගොලු කියනවානේ බෞද්ධ ආගම රාජ්‍ය ආගම වන්නේ ඒ පෝෂණය කිරීමල අපි බැඳි සිටින්නේ කියලා රජේ. නමුත් මේක රටේ මහ ජනතාවට ඇත්ත කියන්නේ අධිකරණයේ ලංකාවේ මේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරලා තියෙන්නේ මේ රටේ එහෙම බෞද්ධ ආගමට විශේෂ තැනක් නැහැ. මේ රටේ සියලුම ආගම්වලට සමාන තැනක් කියලා. ඒකද මේක අනිවාර්යෙන්ම විසඳිය යුතු ප්‍රශ්නයක්. ඉතින් මෙතනින් පිළිගන්නේ ස්වාමීන් වහන්සේ මෙන්න ඉදිරියට ලංකාවේ ජනරජයේ මේක ජනතාවත් සම්මත කරන අනුග්‍රහතාවය ජනරජයේ උත්තරීතර නීතිය වන අනුග්‍රහතාවයෙන් පිළිගන්නවා. මේක ඇවිල්ලා ශ්‍රී ලංකා ජනරජයේ බෞද්ධ දර්ශනයේ මත පදනම් වූ රාජ්‍යයක් හැටියට රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම පාර්ලිමේන්තු හා විධායකයන් අග්‍රාමාත්‍යවරයන් සියලු දෙනාම රාජ්‍ය ප්‍රතිපත්තියේ මෙහෙවීමේ මූලධර්ම සැකසීමේදී සෑම විටම දස රාජ ධර්මයේ පදනම් කරගත යුතුයි. දැන් එහෙම දෙයක් නැහැ. ඒක තමයි ස්වාමීන් වහන්සේ කියනවා. මේ ඔක්කොම ජරා වැඩ තක්කඩිකම් කළ රට විකුණලා ගිහිල්ලා තනි කරම මෙහෙවන්නේ මොකුළු සම්පූර්ණ මිත්‍යා මිත්‍යා දෘෂ්ටිය. මේක කඩලා ඒක නිසාම තමයි මොවුන් ගිහින් අර තිරුපතිගේ තරද්දී වාඩි වෙනු ස්වාමීන් වහන්සේ. ඒක නවත්තන්න නම් අපි හදන්න ඕනේ රාජ්‍ය නායකයන් අනිවාර්යයෙන්ම සම්‍යක් දෘෂ්ටිය පිටුපු කෙනෙක් කියන. ඒක නිසා මේක දැන් මේක මොන අභියෝග හමුවුවත් මේකෙන් කියන වැදගත්ම වැඩසටහනක් මේකේ අපි මේක ක්‍රියාත්මක කරන්න අදහස් කරනවා. අනිත් සියලුම ජාතිය මෙහිව බෞද්ධ දර්ශනය මත ඕනම ජන වර්ගයකට ඒකේ රැකවරණේ තියෙනවා. බෞද්ධ දර්ශනයෙන් දැකන මහා කරුණ ඒක කිව්වේ මුස්ලිම් ක්‍රිස්තියානි දැන් සියලුම ජාතියෙන් මේ කුඩේ යට ඉන්න පුළුවන්. ඉන්න ඔබ සියලු දෙනාම මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ෂාව ප්‍රගුණ කළ යුතුයි. මේ වැඩ පිළිවෙල කෙසේ වෝ අපි මේක කරන්න මේ අවස්ථාවේ අසමත් වූ ස්වාමීන් වහන්සේ අවුරුදු 70කට පස්සේ මේ රට නැවතනම් ගොඩ ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ දකින්න ඇති අපේ රට දැන් ලොකු අභියෝගයකට මුහුණ දීලා තියෙන විදේශ ආක්‍රමණයකට මේ අවස්ථාවේ මුහුණ දීලා තියෙන මේ කිසි කෙනෙක් එක රටට හෙළි කරන්නේ නැහැ. එහෙනම් මේකෙදී අපේක්ෂා කරන ගෞතම ස්වාමීන් වහන්සේගෙන් සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් මේ වැඩ පිළිවෙල කෙසේ හෝ ජය අරගෙන අපේ රට නැවත අවුරුදු 70කට පස්සේ නිවැරදි මාර්ගයකට යොමු කරන්න. ඒක නම් කවදාකවත් ස්වාමීන් වහන්සේ තමයි සම්ම්‍ය දෘෂ්ටියේ පිහිටපු කෙනෙක් ඇරෙන්න මේ වැඩේ කරන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. ඒ පැහැදිලි ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා බෑද කළා, බෑද නමස්කාර කළා, මෙතනින් එළියට ගිහලා දොරකඩින් එළියට ගියාට පස්සේ තව දෙයක් නේ කරන්න අපේ කට්ටිය. ඒකනේ ස්වාමීන් වහන්සේ ඇත්ත අන්නේ අපි වෙනස් කරන්න ඕනේ. අපිට අවශ්‍යයි අනිවාර්යයෙන්ම සද්ධර්මී පිහිටපු රාජනායකයෙක් අත්‍යවශ්‍යයි. ඒක පිහිටපු අය අතීතේ හිටියා. මේ මෑත කාලේ නෙමෙයි. නමුත් දැන් නෑ ස්වාමීන් වහන්සේ. ඒක තමයි මේ වැඩ පිළිවෙල. දැන් අපි කියලා මල්ලතු ස්වාමීන් වහන්සේ බෑද කළා, තව වහන්සේ බෑද කළා. අපි අපේක්ෂා කරනවා මේ වැඩ පිළිවෙල කෙසේ හෝ මේ රට මේ දෙකට වෙලා තියෙන වෙන කිසිදු හේතුවක් නිසා නෙවෙයි ස්වාමීන් වහන්සේ.
මේ කට්ටිය සිංහල ජනතාව කොටස් දෙකකට කඩලා මේ පවත්තාගෙන යන තාක්කල් මේ රට ගොඩනගන්නේ. එක තැනකට ගේන්න නම් මේ දෙපාර්ශවයටම ඉන්න අය අන්ධ කරලා ඉන්න මහ ජනතාවට සත්‍ය පහදා දීලා මුන් ඔක්කොම එක තැනකට ගියෙන්න. එක තැනකට ගෙනාවොත් පමණයි අපිට බුදුන් ස්වාමීන් වහන්සේ මේ රට ජය ගන්න. මේ යන මේ ගරා වැටීමෙන් අපිට අනිවාර්යයෙන්ම අපේ මාතෘභූමිය මුදා ගන්න පුළුවන් සාමයක්. ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් මේක දැකලා එක කියවල බැලුවම ස්වාමීන් වහන්සේ පේනවා මේකේ තියෙන ඉතාම වැදගත් දේවල් ටික තමයි ස්වාමීන් වහන්සේ. දැන් තියෙන ව්‍යවස්ථාවේ මම කිව්වා මේ රාජ්‍ය නායකයාට උරුදු අන්තරයට ගේන්න බෑ. ඒවා හම්බුනේ මානසිකව. එහෙම වෙන්න බෑ සල්. රාජ්‍ය නායකයා වරදක් කරා නම් ඔහු දඬුවම් ලැබෙනවා. අනිවාර්යයෙන්. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ අපි දැක්කේ. ආදම්මාම ප්‍රජාතන්ත්‍රවාද දෙකක් නමට තිබ්බට වඩා නෑන ස්වාමීන් වහන්සේ මහජනතාව ප්‍රතික්ෂේප කිරුකු මිනිස්සු පාලිතින් පස්සේ දුරෙන් ගියලා පාඩි වෙනවා නම් කිසි බලක් නෑනේ ස්වාමීන් වහන්සේ. ජාතික දැස්වීම වෙනවා කියන්නේ දැන් ඔක්කොම එනවා උඩට ආයි. ඡන්ද 5000 ගත්ත අයත් ඇල්ල පාලිමින්තිය වාඩි වෙනවා නම් ස්වාමීන් වහන්සේ ඉරටේ මොකද තියෙන ප්‍රජාතන්ත්‍රවාද? ස්වාමීන් වහන්සේ වචනයට පමණයි. මේක මේ අනිවාර්යෙන් වෙනස් වෙනවා. හැබැයි ඒක වෙනස් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මොකද මහජනතාවට දැන් දේශපාලනේ පිළිකුල්. කවුරුත් කියන දේක් පිළිගන්නේ නැහැ. කිසි කෙනෙක් මේගොල්ලෝ තන්නේ කරලා අපි කොට නපරෝ පරන්නේ කුඹියද කියලා කිව්වට හැතිරෙන්න මේකනේ. ඇසිරෙන්න මේ මුලාව වංචාව. ඒක නිසා මම බොරුවමනේ. මේක අපි කොහොම හරි කඩන්න ඕනේ.